ඇද සතුළු දැයක් ඔොහමිත් සතුටු දිනයක් අතිශයෙන්ම. මම දන්නා හඳුරන මුහුණු ගොඩක් මං මේ ශාලාවට ඇතුළු වෙනකොට දැක්ක. ගිතා සතුටට කාරණයක්. මමිත්‍ර සූරය බණ්ඩා දිසානායක මේ ප්‍රදේශෙන් බිහිවුණු මගේ විශ්වවිද්‍යාලයේ අවුරුදු දෙකක් මට කනිෂ්ක මිත්‍රයෙක්. තවත් මෙත ඉවා රංජන් ඒත් මගේ විශ්වවිද්‍යාලයේ නීති පිටේ දුර අපේ අමීන්. මගේ ති පීට ජනක රනතුංග මේ ප්‍රදේශන් භීවෙච්ච විශිෂ්ට පුරවැසික්. ඔහුත් මගේ සමකාලීනෙක් මගේ නීති පීටේ. ම මේක කිව්වේ ඕහ දන්නවා මෙ සියලු දෙනාාම දන්නවා. මම විශ්විද්‍යාල ජීවිතයේදී මෙවැනිම තත්ත්වයක් තුළ නවදේශපාලන පක්ෂයක් කදලා අභිකෝමද එවකට තිබුණු ඒ දුර්ධාන්ත රජය හා බීතියට පත්කල රජය ජනතාව බීතියට පබත් කරමීින් කරපුර ඒ යුගයට අපි නොබියව මුහුණ දුන්නේ කොහොමද. පැල්ලා දැම්මේ කොහොමද. ඉතින් මට හරි සතුරුයි අනෙක් අතින් අද මගේ මේ කෑගල්ලු මිතුරන් මිතුරයන් මට කලින් හම්බුණේ වෙනත් අත්ත්වයක් තුළ. මට කිසිම දේශපාලන අපේක්ෂාවක් නොතිබුණු තත්වයක් තුළ. එවලාවෙ අපි හම්බුණේ ගොඩක් වෙලාවට මේ වවේ සායකත්වයම කොහොමද ඇතුලට එ නැතුව ආණ්ඩු අස්සට එ නැතුව කෝමත කරන්නේ කියලා සාකච්ඡා කර මන්ගේ යුගෙක්. අපි ඔවන්ට ෞද්ගලක උදව් කරන්න උත්සාකර ඔුන්ට ප්‍රාධනය ලෙබාදෙන් උත්සාකර ඔුට ැනුම ලබා දෙන්න උත්සාහකර ඔුන්ගේ වෙවසායකයන් දියුණුරගන්න අපි උත්සා කරලා. අදාපි එයින් ඔබට ගිල්ල දේශපාල්ට විල්ල තියෙනවා. වෙලාකදි මගින් එක්තරා YouTubeු් නාලිකාවක සාකච්ඡාවක දයානවා ඇයෝබ මේ සූචි වලට බැස්ස කියලා.ඒ වැසිකිලියට බැස්සියි කියලා. මයක කියන්න ටෝන. අපි දන්නවා මේ වැසිකිලයක් බව. මේ පැවතුුණු උදේශපාලනය එන්න එන්නම ගඳගාන වැසිකිලියක් බෞ්ට පත් වුණා. අපි එතුකොට මොකොද කර. අපි මේ වැසිකිල ඇතුළට යන්නෙ නෑ. අපි නායවාගෙන කැලේට යනවා. අගලට යනවා. වැසිකිිය හැමදාම ගඳගග. ගද ඉවසන්න පුළුවන් අය පාමණක් ඒ වැසිකිලි ඇසේ කිසිම පිරිසිදුකමක් නැතුව එලිය තමන්ගේ ඒ කර්තාවය කරනවා. එදකොට මොකදපිදැන් කරන්නේ මේ වැසිකිිලි ඇතුළට ගිල්ල මේ වැසිකිලියයට වතුර ගාලා මේක සුද්ධ පාවිත්‍ර කරලා අපිත් සියලු දෙනටම යන්න පුළුවන් හොඳ වැසිකිලිය හදාගන්නවාද ඒම නැත්තත් තවතුරනත් කැලේටමයනවාද අනේක පැ ති පුර ප්‍රශ්න. අපි මේ අභියෝගගේ බාරගන්නේ මේරටට වෙන කිසිම විකල්පයක් කිතුරු නොවනු තත්වයක් තුළල. අපි උත්සාහ කරලා තියෙනවා මම පෞද්ගලෙකවත් මම දන්නම ඉන්න මිතුරන් මගේ ආදරණය මිත්‍රය ප්‍රබාත් හත් උත්සාකර සම්ප්‍රදායික දේශපාලලි තුළ ඕත් මතර ඇති පැවති සංවාදධ තුළ ඕ දිගින්දිකටම කිව්වෙෙත් මේ පවත්තින දේශපාලන ක්‍රමය තුළ දිලිත් අයියා. මේක විසගන්න බෑ. හි එනිසා තමයි අපි එක ඔප්පට ඇවිල්ලා. නොබියව අභීතව අභියෝග කරන්නේ මේ සම්ප්‍රදායික දේශපාලනින් සිදුණු මේ හානිිය වලක්වා ගන්නට සහ ඔබ එයින් ඉදිරියට කෙරුගොස් ඔබගේ ජීවිතය සතුටු කරන්නට මේ ප්‍රධාන වචරය සතුට අපිට ඕන ඔබට සතුට ළඟා කර දෙන්නට චන්ද්‍රන් දන්නවා මම ඔබගේ එක්ක පතුවල්ට කියාම ඒ මිනිස්සු සතුට හඳුනන්නවත් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. මමහන්නේ දැන් නැවතත් දේශපාලන වේදිකා කීපයක හැන හඬ ඒ ගෝර නාඩුවඒ අමීරි හඬේ කොතනද තියෙන්නේ අරාපිට හම්බුණෝ සකුන්තරගේ ජීවිතය වෙනස් වන විදිහ සකන්තල ඉන්නම් මෙතන මද අන්තිත්තින්නවා. එතුකොට ඔක්‍රගේ ජීවිතය වෙනස් වෙන්නේ කෝමද මේ ක්‍රමය තුළමේන මේ ක්‍රමය තුළම අවුරුදු ගණනක් ඇතුළ ඉඳලා ඒ කරපු දේශපාලනය තුළ හෙට ඇවිල්ල අලුදන් දෙයක් කිව්ව කියලා ඔබේ ජීවිතය වෙනස්වන්නේක හොමද. මංහන ප්‍රශ්නයකයි එකනකාට අවලාද නගා කතා කරනව හැරෙන්න්නට තාර්කික විද්‍යාත්මක ඔබගේ ජීවිතය වෙනස්වන වැඩ පිළිවෙලක් අපි හැර කවරුත් කතා කරනවාෝද කියලා මහන්නට කැමති. කවුරුත් කතා කරනවා. ඔවුන්ගේ වේදිකාව පුරා ඒ නලියන ආවේක ශීලී සටන් පාට ඔබ තවදුරුවටත් රැවටීමට ලක්කරනවා හැර වෙන කිසි දෙයක් වෙනවද. ඔබම හිතා බලන්න. ඔබ මොහෝතට කට ඔබගේ හදවත රථ කියලා බලන්න ඒම දෙයක් වෙනවද එම දෙයක් වෙන්නේ නෑ. ඔබ නැවත වරක් ැවට එන්නට යන්නේ. ඔබද මේ දුප්පත් බවට මේ දුක්කිත බවට ඔබගේ මේ අසතුළු ජීවිතයට සියලු දෙනා වග කියව යුතුයි. එනිසා අපි කියන්නේ මේක නොප්පට කියපු නිශ්ෂිත වැට පිළිව ලක් තුළ. ඔබගේ ජීවිතය වෙනස්වන විතිිය දැනගෙන ඔබ ඔබගේ තීරණය ගන්නට කියया. මේ ආශ්වාද ජනක මහත මේ කෑගල්ල මේ සුන්දර මනිස්සු සිනාමුසු මුහුණ ඉන්නේ දහසකුත් දුක් දෝමනස්යන් තමන්ගේ සිතේ දරාගෙන. මං ආචාර කරන ඔබට ඔබේදේ එවනි ප්‍රශ්න තිබයදදිත් මේ වरी ඉර්දදා දවස විල්ල ඉන්න තවත් සම්ප්‍රදාග දේශපාලන කතාවක් හලගෙදරයන්න නෙමයි. තවත් අවල ද හලගෙදරයන්න නෙමයි. ඔට අවයි ඔපගේ පවුල්ලත් එක්ක ඔපගේ කුටුම්බේ ඔපගේ නිවසේ සතුට නින්නට තවදරට මෙලයිම් කාමර ලයින් කාමරවල ඉන්න නෙමයි. ඔවුන්ට අවශ්‍යඋුගේ ජීවිතය වෙනසක් මෙල් මෙෙහි සිත්න ව්‍යවසායකින් මේ කෑකලු පුරෝරය ඉන්න සවිශේෂ විශිෂ්ටයාාව ව්‍යවසායකින් මගමිතුරන්. ඔවුන් අපගමග දැඩි සම්බන්ධතාවයක්කා අවබෝධයක්තිේනවා අපි සාකච්ඡා කරනවා ඔවුන්ට ජනගන්න ආසයි. ඉදිික ඔමට දැනගන්න ආසයි. ඔබගේ මිතුරුවන්ටඩ දනගන්නට ආසයි. කෝමදම කෑගල දිිශ්‍රික්කෙන් බි වෙලා ඔබ කවදදමලෝකේ ජයගන්න අධානී වෙන දවස. ඔබ කෝමද ඔබගේ වෙවසායතත්වය ේරට ජයාගණන කල පිටටද ග න දවස ඔප ජනගන්නට කැමති. ඒක කොහමද කැරෙ ඔප ජනගන්නට කැමති දකටමගේ මිතුරන් කේප දෙක්කින්නවා ෑගල පුරෝරය ප්‍රසිද්ද සල්ල පනායින ෝග ආශ්‍රි කර්මාන්තිය හරහා. ඕුන්ට දරගන්න ටවශ්‍යයි ඔවුන් කවදද අන්දර්ජාතික වල්ද පොලක රජුගණුද නුකරමින් අතරමැතියන්ට යටත් නෝන පරිසරයක් තුළ ඔවුන්ගේ ප්‍රාග්ධනය හා ධනය නිර්මාණය කරගන්න ක්‍රමය ඔවුන් දැගණට කැමති. අපේ ඔුන්ට කියනවා ඒක වෙන විදිහ. ඒක වෙන විදිහ දිනමකවානු සහිතව කොහමද අවි මේ සුළු අපපනායන බෝග නිශ්වාධනය කරන ඒ කෘෂිකාර්මික කර්මාන්තයේ ඒදන එ අපේ මිතුරන්ට අප කියනවා. ඔබ කොහොමද වෙන දියුණු රටවල්ල වගේ. වඩා සංවිධිත කෘෂිකර්මාන්ත ක්‍රමයක් තුළ රජු අපනයන ගනදනුවක් කරන්නේ කොහොමද. එමගින් ඔබ අද ලබාගන්නා ආදායමට වඩා පස්ගුණයක් හයිගුණයක් ඉක්ම අ යන්න ආදායම ලබාගන්න ක්‍රමය ඒ සඳහා විද්‍යාත්මක ට පිළිවෙක්. ත්ම වැඩ පිළිවෙලක් තාර්කක වැඩ පිළි වලක් අප ඔබට ඉදිතිරිපත් කරනවා ඒයි මෙතන වෙනස මගේ සමහර තරුණ මිතුරන් තරුණ දරුවන් දරුණියන් බොහොවිට හන ප්‍රශ්නයක් මේ වෙවසාयකත්වය කියන වචනය තාමත් පැහැදිලි නැතුව ඇති මේ අයිංසක ජනතාවට කියලා මං ඔබට සරලව කියන්න දැන් තියන වැඩ යනි පැත්ත කියලා ඇ තියන ගොප්ප වැඩට තියන විකල්ප වැඩ පිරිිවලට තමයි කියන්නේ වවසයිකත්ව රාජ්‍යයග. මේ තාක්කල් සිද්ධ වුණු සියලු ඒ අඥ්ඥාන වැඩ තමයි අප ඇද මෙතෙන්ට පත් කල්ල තියෙන්නේ. අද ලෝකේ දියුණු රටවල් අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළු භාවිතා කරන්නේ වේවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය. ඔවුන් ගේ ජති අ අපි ප්‍රේණය කරලා ඔනොගේ මිනිස්සුම මෝටිවේට් කරලා උත්සල පනත් දීලා අරගෙන අප එක ජාතියක් කැටියට නැගිටම කියලා. කොම මිනිස්සුත් එකතු වෙලා රටවල් ගොඩගන්න කොට. අපිකිිනෙකාට වෛර කරන සමාජයක් කදනවනං විවිධ බේදමත. ආගම් ජාති කුල විතරක් නෙමේයද පක්ෂවලනිනත් පට වලනුත්. බෙදිලා එකිනෙකාට ජීවත්ව ඉන්න කාලේ නිවන්සුව පතන තත්තට පත්වෙල තිය නොනං කොහොමද මේ අපි ජාතියක් හැටිට නැකටින්න කියලා මේ වේදිකාවල කෑමොර දෙන ඒ රතුපාට රෝසපාට ධම්පාට සියලු දෙනාම කතාවන් ඔප්පටගල්ලා පැහැදිරි කල්ල දෙන්න ඕෝන්. ඇයි අපි මෙවැනි ශේෂ ස්‍යත්වයක ඉපතුර දරුවන්. වැනි පු ූමික පදරු දරුවන් අපි ආාගම් ජාතිබේදයකින් තොරවා බදාගන්නට පුළුවන් මේ සප්‍යත්තිය තුළ අපි කොහොමද වෛර කරන්න කියලා ඒගොලා පැහැදිලි කරල දෙන්නට ඕන. වගේ තවත් තොරුණ මිතුරෙක්.ආහනවා මේ අපි ප්‍රේරණය කරන්න ඒක කියන්නේ මෝඩිවේට කරන්න ටක් දරුණු වචනයක් නිසා මෝඩිවේට කරනවා කියන්නේ යොක්කොම එක තුව ලයිස්සනයක වටගුරුල්ලගේ දැලේ කතාව වගේ. අපි ප්‍රේර්ණය කියන්නේ අප යොක්කොම ඇඟට ආරගෙන ස්්‍යසනය එක මේක කොහොමද කරන්නේ. හක කරන්න පුළුවන්ද ලංකාවේ කෝමද ලංකායි මනිස්සු අපි ප්‍රේර්ණ කරන්නේ මේ මිනිස්සු හැම තිසම බෑබෑ කියකි ඉන්නවා කියල. මිනිස්සු බැෑ කියන්නෑ. අපි ජාතිකත්ව අපි ප්‍රේරණ වඩ සටහනක් ජාතියම එක විට උත්සන වඩ සටහනක් නැතුව වෙනවෙනම කියල්ලා අපි ප්‍රේනණය යන්කකිවට මිස්ු පිේනණ වන්න ෑ ික්ම ිනිස්ස. ඔක්කොමඩුාු තින මනිස්සු අපි ඔක්කො එකතු න්න ඕන එකදයක් සඳහා. ඒ පොදුවේ බෙදාගන්නා එක සිහිනයක් සඳහා. මේ ශ්‍රී ලංකාව ව්‍යවසාකව රාජ්‍ය හැටියට ගොඩගන්න අය කියන සිහිනය තුළ අපි එකතු වෙන්න ටෝන අපි අපි ප්‍රේරණය වෙන්න ඕන වි ෝටි ේට න්න ඕන. අපි පනගහල එන්නට ඕෝන මම එක උදාහරණයක් මණක් ගන්න. ඔබදන්නවා මෙරට තිස් අවරු යුද්ධයක් තිබුණ ේති සවෞරදදු යුද්ධටම. ය විධ වශයෙන් ආයෝජනය කර. ඒ ආයුද ගත්තා. ඒ පලේන් ගෙනවා. ඒ ලිකොප්ට රුද්ගෙනාව. ඒ උන්ඩත් ගෙනවා. හැබැ යුද්‍යවසන් කරන්නට බැරිුුණේ ඇයි යුද්්‍යවසන් කරන්නට බැරිුණේ. හැමදාම තිබුණු එක ප්‍රශ්නයක් නිසා. ඒ තමයි අපි ජාතියක් හැටියට අබි පේරණය වෙලා එකමුතු වෙලා තිබනේ නෑ. අපි මේ අවසං කල යුතුයි ක කියර තැන්න. ඔබ දන්නවවාද නොදන්න්නවා මදන්න ෑ. මවිසින් පෞද්ගලිකව මැදිහත්ව අපේ ආයතනේ මිතුරුවන් එකතු වෙලා නිර්මාණය කරපු අපි වෙනුවෙන් අපි ඒ ව්‍යාපෘතිය තුළ අපිට පුළුවන් වුණා මේ ජාතිය ස්්‍රීලාංකික ජාතිය අපි ප්‍රේරණය කරන්නට ඔබට මත ඇති. ඒ යුද්ධය වෙලාවේ ප්‍රක්්සා දෙකයි තිබුණි යුද්ධයට බැඳුරු සොල්දාදුවන් ගෙදර කියයා ම පව් වෙන්නන්නේ නෑ හමුදාවේ හැරයා මේ අනුපාතයසිියට හැත්තැව දක්වා කියා. එතකොට දැන්වීමක් දැම්මම හමුදාවන් බඳුවගන්න හමුදාවට මනිස්සු බඳවගන්න බෑ. ඒ නිසා තමයි මේ යුද්ධය අවසාන් කරගන්න බැලවුුණේ. නමුත් අපි ඒ කරපු ඒ අිප්‍රේරණ වැඩසටහන අපි වෙනුවෙන් අපි වැඩසටහන ආණ්ඩුවට සතයක්වත් ඇැවුන් නැති වැඩසටහන අපි අපේ හදවතයෙන් කරපු වැඩසටහන. ේතේ සල්ලි වියදගල කරපු වැඩ සටහන නිසා පෝලිං වලින් ආවෙන් තරුණයෝ හමුදාවට බැඳන්න හමුදාවේ හැරයම් සියට හතර දක්වා අඩු වුණා මේ රණවරුවන් කීපදනයෙකුත් ඉන්න නිසා ඔබට අපි ආචාර කරනවා ඔබ එදා යුද්ධට අනකොට ජාතියක්ක් ඔබත් සමක දැකට හිටගත් ඔබ පිපස්ස හිටගත්. අන්න එදාට තමයි අපි දැක්කේ මේ යුද්ධය අවසන් වන ලකුණු ඉති අද තින ආර්ික යුදධයෙන් ගොඩ ගොඩටන නම් අපි අද අතිී තියන තත්තෙන් ගොඩ එන්නට නම් ඇයි අපට විශ්වාසයක් නැත්තේ අපේ ජාතිය ගැන අපේ තරුණයෝ ගැන අපේ තරුණියෝ ගැන අපේ කාතාව ගැන ඇයි අපට විශ්වාසයක් නැත්තේ ඇයි අප ගොඩගන්න පුළුවන්ගෙන විශ්වාසයෙන් නැත්තේ ඒක නැති කරලා තියෙන්නේ මෙන්න මේ කියන්න කාලකන්නේ දේශපාලනය නිසා මේ දේශපාලන වේදිකාවල ඇහෙන. ඒ අර කිසිම අධිෂ්ඨානයක් ඇති නොකරන. කිසිම ගෞරෝවයක් ඇති නොකරන කිසිම සෙනයක් සක් ඇති නොකරන ්‍රරිනාත්මක ප්‍රකාශ නිසා බව ඔබට පේනවා. හොදර බලන්න. හොදර බලන්න මොනවේදිකාවේද ඔබ අභිප්‍රේරණය කරන්නේ. ඔබ කෝමද ගොඩගන්න විදිහ කියන්නේ. කියන්නේ. කියන්න බෑ. යන්න ඕනෙත් නෑ ඇයි ඔවුන්ට පවතින්න තියෙනෙ මේ ක්‍රමය විතරයි. අගේමේත්‍ර අනුර කුමාරට මමා අරාජනා කරා සංවාධයකට එන්න කියලා. මට අවශ්‍යය උත්තක කතා කරන්න මෞුත් එක්ක යම් කි සිදේශපාන අවබෝධයක් තිබි චබුද්ගලෙක් විට අවුරුදු විසිපහකට තියකට කලින්. ම ඔවුගේ දහසක් මහවැැව් ව්‍යාපෘතියට ඇම් කරණයරෙනෙක් ආධාර කරපු කෙනෙක් මංහෝද රාදුරන්න කෙනෙක් අපේ මිත්‍රෙක් ඔහු පෞද්ගලික නාලිකාවට මෙකට පිළිතුරත් දෙනවා ඇයි ම තිදිලිජයවිීරත්ක සංවාද කරන්න ව කවද නගර සභාවකත් ඉඳල දේෙනවාද මම කැමති සංවාද කරන්න ඕහ කියනවා. ප්‍රනනිල් විික්‍රම සිංහ? මනංයාගේ කාත්ත කාර මං කැමති සංවාද කරන්න සජිත් ප්‍රේවදාාසේ මනත්ත ත්ක කාත් කාරි ඒ මනත්තන් මන්දරය ැරන බැසිල්ලෙක්කට සංවාද කරන්න කැමති ඇැ දිරිද ර එක සංවාද කරන්න බෑ ඇයි ඒකුල් අන්න තිනෝ එක සංවවාදයක් ඒකොල හැමදාමයඒ සංවාදය පවත්වා කෙනගනවා ඒයට මොක්කු ගහමින් මෙහට මොක්කු කාමින් හට මම කියනවා හබේ දේශපාලනය වඩාත්ම කාලයක් එකතිකට හිටබපු දශාලට පක්ෂයක් සපපුද්ගලින් ක පතිනෙ. මේ රටේ අතිශය අසාර්ථක පෞද්ගිල්ක කිරීම් පෞද්ගල් කරණය කිරීම්. ඒවාගේම ජාතිය පාවාදීම් වලදී. හිටගත් එක පක්ෂයක් පන්දැන් සඳහන් කළ. අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය හර අපි මුළුත්දය මුළුත් දයම අපි ප්‍රේරණය කරන වෙලාවේ ඔවුන් පාර්ලිමේන්තුවයේදී. මේ යුද්ධ ජයග්‍රාණය කරන්නට ඔන්න මෙන්න තිබුණු තැනදී. මේ ආණ්ඩුව පෙරල දාන්න. ඒවා කටතිපුඩු ඒ ආසන්නතම අවය අයවයව පරාජය කරන්නට ඔවුන් දරු උත්සාහය මඟවුන්ට මතක් කරනවා. ඒක් ඒ වෙලාවේ ඒ දේශපාලන බෙදීම සොදුු නොවන නම් ඒ අයවය පැරදිනානම් අදටත් තියන්නේ යුද්ධ ඔබ මතකතියාගන්නට මෙන්න මේ නිසා තමයි මට අආවශ්‍යයි අවලාදන ගන්නට නෙමයි මවුගේ පෞදලක ප්‍රශ්නහන්නට නෙමේ මෙන්න මේ ජනසම්මත ඔව ඔහුට ඇවිල්ල බලන්නට පුළුවන් ඇයි ඇයි මත් සමක සංවාධයක් කරන්න රෝණ කියල මේ කෑකලු ජනතාවන් දෙසවලලා. ඕ මං ආරාධනා කර සිටිනවා. මේ කියන ප්‍රාාවෝලින්ග එලියට වි ලපි සමං සාකච්චා කරන. එඒගේම මට කියන්න ඕන සෙසු දේශපාලන නායකන් ගැන්න. ඉතාම කැතියෙන්. ට මේ දේශපාලන ඉන්න ඔක්කොම අයින්න එකට එනිසාතමයි හාවක් වුවක් නැතුව මේ සියලු පෞද්ගිලිකරණය කිරම් කිසිම ප්‍රතිවිරෝධයකින් තරම ගරගෙන න්නට පුළුවන්ගලා තියෙන්. පෙටල්ෂ් දෙසියක් වික්්කා දෙසියක් විික්්කා ඒ ආයෝජක මොගත කරේ. තිෙබුුණු ෂෙට්ේ සිකරක විතරක් ගැරලගැහවා. ඔබ ගීල් ඇති එ පපෙටල් ෂෙඩ්වල්. ඔබගේ ජීවිතය වෙන සුරේ කොතරින්ද මේරට රාදායම ආයෝජනයාව කොතනින්ද ඒකට විරුද්ධ වනේ කවුද කවුරුත් නෑ අද මේ සෙස්සු දේශපාල නායකෙන්ටත් මම කියනවා මේ රටට හරිවේස කරයි අපි දුපත් වෙලා අපි නයවෙලා අපිට දැන් අපේ ජීවිතය ගැන හරි දුකයි අපිට සතුටක බලාපොරත්තුවක්කත් නෑ අපිට එදාවෙල කනයක දැම් ප්‍රශ්නයක් එහනම් ඔබ ඔක්කොම එකතු වෙලා එකට ආවත් ආයි වෙනසක් වෙන්න නැත්තං මේක මොකද තේරුම. ඒ ඔුට ආරාධනා කරන්නේ ඔ සාම්ප්‍රදාායක දේශ රාම්වාලන රව් ලියිට එන්නන අවංක වෙන්න තවතුරුටත් ඔෝක කරන්න එපා මේ රට අයුසක ජනතාවට අවංක වෙන්න. ඔබගේ ජීවිතය හෝ ඔබගේ සුකවීරණ ගැන පමණක් හිතන්න එපා මේරට මිනිස්සුන්ට අවංක වෙන්න මේරටේ ඔබ සම පස්සෙන් ආපු හැමදාම ඔබට වේදිකා තණන්නට මහන්සි වුණු ඔබගේ පෝස්සව යාල වන්නට ආපු ට ගෙතරටාම තේෙක දුන්න බත්තක දුන්න ඒ අයින්සක මිනිස්සුන්ට අවංක වෙන්න අවංකව කියන්න අපි මේම යඔ ජීවිතය වෙනස් කරන්න කිය හොන්ට වැඩ පිළි වෙලක්න ඔවුට ඕන ජයෙක්ට හනය කරන්නට එනිසා මඩාරංචි යක් තියනවා අපේ රටේ මේ දේශපාලනි ඉතාම අවාසනාවන්තම සලකුණක් වන බැසිල් රජ පක්ෂ නිවාඩුවට අපහු ලංකාට කියලා ඕගේ රිකන්රින් පුරවසිේ කැටිය ඕ නිවාඩුවට ලංකාටන කොට ඕගේ වහල්ලු රැලක් ඕගේ පසෙන් නියමිතයිලු පෙරහරකින් ඕටත් කියනවා මේ රට ඔබට නිවාඩුවට ඇවිල්ලා යිංසක මිනිස්සු රවටල තමන්ගේ බඩ වඩාගන්නට පුළුවන් තැනත් නෙමෙයි තවතුරටත් කියලා.ඒ ඔවන් මතක තියාගන්නට ඕන. අපි ඔු ආරාධනා කර සිටිනවා කරුණා කරලා මේ රටේ මේ ශ්‍රීලාංකිකයින්ට මේ වදය තවතුරටත් දෙන්නේ පා. මම ඩිගින්දිගට මේගන කතා කරන්නට කැමති නැත්තේ ඔබේ වෙලාව නස්ස වෙන නිසා නැත්තං ඔවුන් විසින් මේ මේ රටේ මේ ජනතාවට කරපුහානිිය මේ අභ්‍යක්තියට කරපුහානිය මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පවලට කර පුහානිය මේ රටේ දේශපාලනයට කරපුහානය කවදක්කත් ගෙවල නිම කරන්න බැරි තරම් කියල ම කියන්න කැඇති ඒ නිසා කවරත් පිටලවා ගන්න එපා අපේ මවබිම නත පක්ෂ අපේ මවවිිම ජනත පක්ෂය හොඳ කශේරුකාවක් තියෙන නිර්ාජ අභීත භක්ෂක් අපි සෙන හසේ පක්ෂයක් අපි ආදරේ පක්ෂක් මේ ඔබ ොදු වුණු හැමදයක්ම ඒ විදිහටම ප්‍රතිඥ්ඥාවක් හැටිට සලකන්නට. ඔබට ආරාධර කර සිටිනවා මේ ඔොක්කොම ප්‍රතික්්ජා කිසිම බලාපොත්තුවක් නෑ මේ සම්ප්‍රදායක කුණුු දේශපාලනය කිසිම දැනක කියල්ලලා මුක්පු ගන්නට හැබැ ඒ ගම අපි ආරාධරා කරනවා අප සමකාලින බිතුරන් අද දේශපාලනය ඉන්නවා ඒ අදර අදෂිත බද්ගලින් බොහොමයක්කින්නවා. ද ි දගලින් මේ ප්‍රදේශ තිඉන්න අ අපේ මිතුරන් අපේ ුන් ආාධනා කරනවා. මේ පොදු වැඩ පිළිවෙල්ට මේ ජනතාවගේ සිහිනය මේ ජනතාවට කවදහරි සතුරටෙන් ඉන්න පුළුවන් කියලලා බලාපොරොත්තුවක් ඇති කරන්න පුලුවන් සිහිනයට ඔබත් එකතුවෙන්න. ඔබගේ ඒ පරන හසිද වුණු යම්කිසි දේශපාලන වරදක් තිබෙන වනම් මට ලොකු විශ්වාසයක් තියනො මේ ජනතාව එනි වැරදිී වටහ ගනි. ද වටහගෙන නවගමනට ආශීරවාද කරවි. එදාට පුළුවන් අපිට ඒ ගමනය යන්න. අපිට පුළුවන් ඕවුනුත් එක්ක එකතු වෙලා. මේ රටට අවංකෝ ආදරය කරන මේරටේ ජ මිනිස්සුන්ට අවංකව ආදරය කරන මේ රටේ සප්්‍යත්වයට ආදරය කරන නි්ිද වඩ පිළිවෙල්කට ඔු එකතුවෙයි. අපි ආරාධනා කර සිටනෝ මේ කෑගලු සෙනහසේ පුරෝවරේ සිට. අපේ ආදරයේ පුරවරේ සිට මගේ මේ සියලු ිතුරු මිතුරයන් සමග ශ්‍රී ලාංකික දේශපාලන නිරත ඒ සියලු දෙනාටම ඔබ ජනතා විශ්වාසයක් ඇතුව පොදුවැර පිළිවෙලට එන්න එතනින් අපේ ජීවිත වෙනස් කරන්නට උදව් කරන්නට අපිට මේ ලංකාව ග න්ත ල ලට හිල් වින්නරටර ගහිල්ල එනකොට මොනතරන් දුකක්ද ඇතිව ැ අවුතු කිය කිකිහිලනකොට මේ එක බලනවාද එන්න එන්නම මේ අදාදයට නම් යන්නේ අපට දුක හිදෙන්නේෙ නැත්ත වෙට බිලියන් ගණනක් බදු කපු පුත් කලෙ බද්ගලකෝ ම මට සතුටක් දනන්නේ නැත්තම් මංගේපු බදවල මට ආඩම්බරයක් දනෙන් නැත්තං මම මේ රටට ගුවන්්‍යානයකින් ආපව් ඇවිල්ල මේ ගුවන්්‍යාන ගුවන්ට පළ හරහයනකොට ට ආඩම්රය දනන්නේ නැත් අ ඇහිතේ තියෙන ලච්ජාවක් නං කවත්ත මේක වෙනස් වෙන්න කියලා. අපි ඔුන් සමග සංවාධය කළ යුතුයි. අපිට ආසයි විශේෂයෙන්ම මේ රටේ මහා දායයිකත්වයක් දක්වන චන්ද්‍රන් මේ වතු ආශ්‍රිත එකම්කරු ජනතාව අවන්කෝ කැමති නෑ ගම්කරු කියන්නත්. නමුත් ඒනේ භාවිතය තියන වච්නන්නේ ඔවුන්ගේ ජීවිතය වෙනස්වන දින අප දැනගන්න ඕන. හැමදම එක කරන්නට බැහැ ඔවුන්ගේ දරුවන්ට අනාගතයක් ඕන හොන විශ්වාසයක් ඕෝන ඒ අපි කියන්නට. එනිසා අවසාන වශයෙන් සාරාංශයක් හැටියත. අපිට වශ්‍යයි මවවිිම ජනතා පක්ෂය හරහා සියලු දේශ ප්‍රේමීන් කිසු වර්ගකින් තො බේදයකින් තොරව කිසු ආගම් බේදයකින් තොරව ජාති බේදයකින් තොරව කුල බේදයකින් තොරව පක්ෂ බේදයකින් තොරව. ඔබව එකතු කරගෙන වව සායකත්්‍යය මත පදනම් වුණු ඔබගේ ජීවිතයට නූතන ලෝකයට මූුණ දෙන්නට පුළුවන් ඔබගේ දරුවන්ට නූතන ලෝකේ තර්ග කාරීත්තුවයට මූුණ දෙන්නට පුරුවන් සුහුරු රාජ්‍යයක් හදාගන්නට එමගින් ඒ සුහුරු රාජ්‍යයේ පහස ලබන්නට සහ ඒ තුළ සතුට නිර්මාණය වුණු අපි අභි ප්‍රේරිීත ජනතාවක් කැඩිර හිටගන්නට පුළුවන් ව. ආරාධනා කර සිටිනවා. නැවතත්. මගේ කෑගැලු මිතුරුමිරයට. මේ ඔබට ආදර්ශයක් වන්නට පුළුවන්. ලංකාව පුරාම ඔි මේ යන ගමනේ. තවත් දිිනේක් අවසාන මම ඔබට පොරොන්දු වෙනවා. අපි ජන්තාක්ෂය වෙනුවෙන් අපේ මිතුරන් වෙනුවෙන් අපි හා එක්ව ඇති ඒ සූහස්සක් තාරුුණය වෙනුවෙන් අපි සමග ඉන්න කාන්තාවන් අපට උදව් කරන කාන්තාවන් අපිට ආශීර්වාද කරන්නට මම දැක්කා ඇවිල්ල ඉන්න කාන්තාවන් අපේ කජුගම නාලිකා පවාන් මම දැක්ක මත ඉන්වා. එතුමිය වවසායකත්වේ සංකේතයක් එතුමියත් මොදැක්ක මම ඔබ සියල්ලු දෙනාටම ආචාර කරනවා හිස නමා. මේ දුෂ්කර ගමනේ මෙ අමාරු ගමනේ ඔබ පාන්සි ලක්මෙන් අපි සමග දිල්ලෙමින් පවතිනවා. අපිට අපි ප්‍රේරණයක්, අපිට ඔබ ශක්තියක්, අපිට ඔබ ගෞරෝයක්, අපිට ඔබ ආදරයක්. මෙ ආදරයේ නාමෙන් මෙ ආදර ්‍යමාතෘභූමිය රැකගැනීමට මෙය සියලු බලවේගවලින් රැකගැනීමට සහ. ඔබගේ ජීවිත. නස් වන සතුුයක් නිර්මාණය කර ගැීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඒ ගමනේ ආදරණය කොටස්කරුවෙක් වනලෙස. ඔබට ආරාධනාකර සිටමින් මනිහන්න වෙනවා. ඔබ සැමට සූති එරුවන්සාරණයි වනක්තම්.